මම ඒ දවස්වලදී මගේ මම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් අරන් සමීක්ෂණයක් කරගෙන හිටියා මේ ජාතික ගැටලුව ගැනමයි. ජූලි 23 මම මගේ ආයතනයට යනකොට වැඩ කරන ආයතනයට යනකොට මම දැක්කා අපේ ගෙවල් ළඟ දෙමළ කඩවලට ගිනි තියනවා මිනිස්සු. ඉතින් මම ඒ මිනිස්සු දන්නවා. ඒගොල්ලන් ඒ පැත්තේ ජීවත් වෙන පොඩි පොඩි ගෙවල් වල ඉන්න කට්ටිය. ඉතින් මම ගින් ඇහුවා ඒගොල්ලන්ගේ ඇයි ඕගොල්ලෝ මේ මේ සාප්පු වලට ගිනි තියන්නේ? එහෙනම් ඒගොල්ලන් මගෙන් අහන්නේ මත් තරහ වුණා ඒගොල්ලන් කිව්වා. ඔය දන්නේ නැද්ද අද වෙලා තියෙන සිද්ධිය? මොනවද සිද්ධිය? අපේ හමුදාවේ 13 දෙනෙක්ව යාපනයේ මරලා තියෙනවා. එහෙනම් මම ඇහුවා ඇයි මේගොල්ලන්ට මේ කරන්නේ? මේගොල්ලන්ද ඒ 13 දෙනාම මැරුවේ? එහෙනම් ඒගොල්ලන් මත් තරහ වුණා. මම ඇහුවා ඔය සිංහලද දෙමළද? ඉතින් මම කිව්වා මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. නමුත් ඒගොල්ලන් ඒකට සතුටු වුණේ නැහැ. මම ඒවා කියන්න අපිට සිංහල දෙමළ නැත්නම් අපි ඔයවත් මේ ගින්නට විසි කරනවා. ඉතින් මම එහෙනම් මගේ ආත්ම ආරක්ෂාව නම් කිව්වා මම සිංහල කියලා. ඊට පස්සේ මම ගියා කොටුවට. මම බලන්න මම ගියා බලන්න මොනවද එතන වෙන්නේ කියලා. ඉතින් මම එතන දැක්කා බිල්ඩින් වලට ගිනි තියනවා, ලොකු බිල්ඩින් වලට ලොකු කාර්යාල ගිනි තියනවා. ඒ එක්කම මම තවත් සිද්ධියක් දැක්කා. වා මේ බුල්ඩෝසර් එකක් ඩෝසර් එකක් වගේ එකක් දෙමළ සාප්පුවේ යකඩ දොරටුවට ගහනවා. ඒක කඩන්න හදනවා. මම දැක්ක ඔෆිස් එකට යන මිනිස්සු හොඳට යනගෙන සාමාන්‍යයෙන් මට හිතන මධ්‍යම පාන්තික ජනතාව හැම තිස්සෙම ඒ බුල්ඩෝසර් එක ගිහින් ඒ ගේට් එක ගහනකොට ඒගොල්ලෝ අප්පුඩි ගහනවා. ඉතින් ඒකෙන් පෙන්නේ මේ එදා සිද්ධ වෙච්ච දෙයට අපේ සමාජය තුළ යම් කිසි සපෝට් එකක් තිබුණා. ඒක අපි හුඟක් විට කියනවා ඒ කාලේ රජය ආණ්ඩුවෙන් සැලසුම් කරපු දෙයක් කියලා. නමුත් ඒකට වඩා එහා ඒක නී තිබුණා. ඒක මුළු සමාජය තුල තිබුණා. මේ ත්‍රස්තවාදය නවත්තන්න ඕනේ. ඒකට දෙමළ ජනතාවට ඒක සපෝට් කරනවා. ඒගොල්ලන්ට යම් කිසි පාඩමක් උගන්වන්න ඕනේ කියලා හැඟීමක් තිබුණා ඒ කාලේ. නමුත් මම සතුටුයි අවුරුදු 25ක පස්සේ කියන්නේ ඒ වගේ දෙයක් මම හිතන්නේ තව සිද්ධ වෙයි කියලා. ඒක දැන් සිද්ධ වෙලා නැහැ. ඊට පස්සේ අපි දන්නවා හුඟක් ආවේගශීලී දේවල් වුණා. දළදා මාලිගාවට කොටින් ඇවිල්ලා ගැහුවා. මේ මෑතකදී බස් බෝම්බ වලින් සිය ගණන් තුවාල මරණයට පත් වුණා. නමුත් ඒ වගේ සිද්ධියක් නැවත ඇති වෙලා නැහැ. ඒකට හේතුව මම හිතනවා අපේ ජනතාව ඒ 83 සිද්ධියෙන් පාඩම ඉගෙනගෙන කියලා. ඒ වගේම අපේ දේශපාලන නායකයන්, ආගමික නායකයන්, සිවිල් සමාජ නායකයන් වාක් කියලා තියෙනවා එදා සිද්ධ වෙච්ච දේවල් තමත්ම වැරදි, ලැජ්ජා සහගත සහිතයි. ඉතින් ඒ අනුව මම හිතනවා අපේ ජනතාව තුළ වෙනස් විදියකට දැන් අපේ ජනතාව හිතනවා. ඉතින් මම දැන් ගිහින් කිව්වොත් මම ශ්‍රී ලාංකිකයෙක් කියලා මම හිතනවා ඒගොල්ලන් මෙච්චර තරහවෙන්නේ නැහැ කියලා. ඒක පිළිගන්නේ අපි දන්නවා මේ ප්‍රශ්නේ විසඳන්න නම් අපේ මේ පටු ජාතික ආකල්ප ගැන පමණක් හිතන්නේ නැතුව ඊට වඩා ලොකු දෙයකට අපි යන්න ඕනේ. ලොකු අනන්‍යතාවයක, ශ්‍රී ලාංකික අනන්‍යතාවයකට අපි යන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ දැන් අපේ ජනතාව තුළ හුඟක් තියෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ ඒ දවස් තුළ 83 වුණත් සිංහල සමාජයේ හිටියා හුඟක් පිරිසක් දෙමළ මිනිසුන්ට උදව් දුන්නා. ඒක තුළින් අපේ පොදු මානුෂිකත්වය
ඉස්මතු වුණා. ඒ විතරක් නෙවෙයි 80 මේ 90 උදාහරණයක් වශයෙන් එල්ටීටී මුස්ලිම් ජනතාව උතුරෙන් ඉවත් කරනකොට දෙමළ ජනතාව තුලත් ඒගොල්ලන් ඒක නවත්තන්න බැරි වුණා. නමුත් පුද්ගලයන් වශයෙන් ඒගොල්ලන් ඒ දෙමළ ජනතාව මුස්ලිම් ජනතාවට උපකාර දුන්නා. ඉතින් මුස්ලිම් ජනතාව ඒ ගැන අද කියනවා. ඉතින් අපිට හිතන්න පුළුවන් අපේ ජනතාව තුළ මේ පොදු ආකල්පයක් තියෙනවා මේ වගේ සිද්ධි වෙන එක හොඳ නැහැ කියලා. නමුත් අවාසනාවකට වගේ අවුරුදු 25කට ඉස්සෙල්ලා දෙමළ සමාජයට තිබිච්ච ප්‍රශ්න රජයක තියෙන ප්‍රශ්න තවමත් හුඟක් තියෙනවා. දෙමළ ජනතාව ඒ දවස්වල අද දවස්වල හුඟක් රජයෙන් වැටකනවා. මේ එල්ටීටී ප්‍රශ්නය නිසා ඕනෑම දෙමළ ජනතාව ඕනෑම දෙමළ මිනිහෙක් නැත්නම් ස්ත්‍රියක් එල්ටීටීට සපෝට් කරන හැඟීමක් තියෙන්න පුළුවන්. ඒක උඩ ඒගොල්ලන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඉතින් බලන්න ලොකු ජීවිතය ගැන ලොකු සැකයක් ඒගොල්ලන් අත තියෙනවා. දෙමළ සමාජය අද දවසේ හුඟක් කොන් වෙලා තියෙනවා. මේකට ප්‍රථම ලොකුම හේතුව වෙන්නේ ඒදා එදා ජූලි 83 අද 2008 මේ රජ ආණ්ඩු කියන මේ ප්‍රශ්නය මිලිටරියෙන් විසඳන්න පුළුවන් කියලා. මේ ප්‍රශ්නයට මිලිටරි විසඳුමක් තියෙනවා. ඒක තමයි පොදු දෙය. 83 ඒ ආකාරයට තිබුණා, 2008 තියෙනවා. ඒ පොදු ආකල්පය නිසා තවමත් දෙමළ ජනතාවට මේ රටේ එක සමාන පුරවැසියන් හැටියට ඒගොල්ලන්ගේ මිනිස් අයිතිවාසිකම් එක්ක ජීවත් වෙන්න බැරි වෙලා තත්ත්වයක් තමයි තියෙන්නේ.